අයිබෝවන් ඔබ ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ප්‍රතිමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත විදුලිය බිඳ වැටීමේ වාර්තාව ඇමති ඩලස් අතේ අනිද්දාට කැබිනට්ටුවට 19න් රට වික්කා කටු ගන්න කාලය හරි ඇමති දිනේෂ් කියයි හිටපු පොලිස්පති පූජිත් ආරක්ෂක කවුන්සිලයට ආවේ සහරාන්ලා පුපුරා ගත්තාට පස්සේ රාජිතටත් හේෂාටත් පරිගණීමේ කොමිසමට එන්න සිතාසි ප්‍රථමයෙන් දේශේ පුවත් දෙවෙනුපුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල කමිටුවේ මූලික වාර්තාව විෂය භාර අමාත්‍ය දලස් අලාපරම මහතා වෙත බාර දීම අද සිදු කෙරුණා. මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර තිබූ අතර ඊට සමාජිකයන් නව දිනක ඇතුළත් වුණා. දිවයිනටම බලපාන ආකාරයෙන් විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් මෙන්ම එවැනි තත්වයන් නැවත ඇතිවීමේ ප්‍රවණතාව අවම කර ගැනීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හඳුනා ගැනීමද කමිටුවට පැවරී තිබුණා. පසුගිය 18 වනදා ප්‍රථම කමිටු රැස්වීම පැවැත්වුණු අතර විදුලි බිඳවැටීමේ සිද්ධියට බලපා ඇති හේතු සාධක සම්බන්ධයෙන් සියලු කරුණු විමසා බැලීමෙන් පසු මෙම වාර්තාව සකස් කළ බවයි විදුලි බල අමාත්‍යාංශය පවසන්නේ. වාර්තා විෂය භාර අමාත්‍යවරයාගේ විශේෂ විමර්ශනයට හෙට දිනේදී ලක් කිරීමට නියමිතයි. එය අනිද්දා කැබිනට් මණ්ඩලයේ වෙත ඉදිරිපත් කරන බවයි විදුලි බල අමාත්‍යාංශය සඳහන් කළේ. කෙරවල පිටියේ ග්‍රීඩ් උපපොලේ ඇති වූ දෝෂයක් හේතුවෙන් සමස්ත දිවයිනටම විදුලිය බිඳවැටුනේ පසුගිය සඳුදා දිනේදී. දානමන සංශෝධනයේ සිදු වූ සියලු අහිතකර බලපෑම් අවසන් කරමින් එම සංශෝධන ඉවත් කිරීමට මෙවැනි විටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අවිසාවිල්ල මැතිවරණ කොට්ටාසිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිතිවල නිලධාරීන් සහ බලමණ්ඩල සමාජිකයන් හමු වූ අවස්ථාවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුව හිර කරලා තිබුණේ 19 කියලා. රට බංකොලොත්තුනම් රට පිටරටට වික්කම් රටේ යුද්ධ සෙනවිවරු යුද්ධාධිකරණයට ගෙනියන්න ජාත්‍ය පාවදෙන කිවිසුමක් අස්සම් කරා ජනාධිපති අකමැති වුණත් ජනාධිපතිට පාර්ලිමේන්තු විසුරන්න බැරිව අවුරුදු 4ක්ම රකිර කරපු නීතියක් මේක අස්සේ තියෙනවා. මෙවැනි නීති රීති ඔක්කොම තොග ගානේ අයින් කරන්න ඕනේ කියලා එදා මහා රාත්‍රිය අපි හැප්පුණා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමේ 19 වෙනි මගමතිය අවශ්‍යකරන් ඔබ අපි වරම දුන්නු ක්‍රියාවලිය දියත් කිරීම පාර්ලිමේන්තුවේ හරහා සූදානම් වෙනවා. 2018 වසරේ ඔක්තෝබර් මාසෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී නොව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යලිත් ආරක්ෂක කවුන්සිලයට සහභාගී වූයේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව බව රාජ්‍ය බුද්ධිසේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ 17 වන දිනටත් අද සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මෙබව කියා සිටියේ. පාස්කු ප්‍රහාරයට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලයේ විධිමත් ලෙස රැස් නොවුවද ප්‍රහාරින් පසු ඒ දෛනිකව රැස්වන තත්ත්වයට පත් වූ බවද නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියා. ජනාධිපති කොමිසම මෙහිදී විමසා සිටියේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරින් පසුව නිලන්ත ජයවර්ධන මහතා වෙත කිසියම් අයෙකුගෙන් දෝෂාරෝපණයක් එල්ල වූ යේද යන්නයි. ඒට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ පූර්ව දැනුවත් කිරීමේ තොරතුරෙහි වරදක් ඇති බව පවසමින් තවමත් ඇතමුන් තමන්ට දෝෂාරෝපණය කරන බවයි. කොමිසමේ සමාජික වෙනසිරුවරයෙකු නැවත විමසා සිටියේ හිටපු ජනාධිපතිවරයා ඔහුට දෝෂාරෝපණය කළේද යන්නයි. නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට දෝෂාරෝපණය නොකළ අතර ඔයා දැනගෙන හිටියේ නැද්ද යනුවෙන් පමණක් විමසූ බවයි. මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටියේ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 25 වෙනි දින රාජ්‍ය බුද්ධි සේවයේ පාස්කු ප්‍රහාරයේ සිදු කළේ IS අනුගාමිකයන් බවත් දෙවන ප්‍රහාරයකට ඔවුන් සූදානම් වන බව දන්වමින් ලිපියක් ආරක්ෂක ලේකම්වරයාට ජාතික බුද්ධි ප්‍රධානියාට සහ පොලිස් ප්‍රතිවරයාට යොමු කළේ ද යන්නයි. ප්‍රහාරයෙන් පසු සහරන් හෂීම්ගේ අනුගාමිකයෙකු වූ මාතලේ ප්‍රදේශයේ පස්තුල් රහුමාන් නැමැත්තා IS හිතවාදී අමක් පුවත් සේවයට සහරන් හෂීම් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයන් IS හිතවාදීන් ලෙස දියුරුම් දීමේ ලිපියක් යොමු කර ඇති බව නිලන්ත ජයවර්ධන මහතා පැවසුවා. යනුව IS සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම බහරගෙන ඇති බවට ලිපියක් යොමු කළ බව ඒ මහතා කියා සිටියා.
රාජිත සේනාරත්න සහ හේෂා විතාන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන තුන්වනදා දේශපාලන පරිගණන පිළිබඳ සොයා බලන ජනපති පරීක්ෂණ කොමිසම හමුවේ පරිසින් ලෙසට සිතාසේ නිකුත් කෙරුණා. මේ අතර හිටපු අධික නාමාත තලත අතුගොරල මහත්මිය සහ අනිවාර්ය නිවාඩු අවසරින් පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා දේශපාලන පරිගණන පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. රාජිත සේනාරත්න සහ හේෂා විතාන යන මහත්තුරුන්ට සිතාසේ නිකුත් කෙරුණේ හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වත්මන් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී විජේවීර මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අනුවයි. අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රේගුව සතු රත්රන් කිලෝග්‍රෑම් 8ක ප්‍රමාණයක් නාවික හමුදාවට ලබා දීම විධිමත් ආකාරයෙන් සිදු කර නොමැති බවට අසත්‍ය චෝදනා ගොනු කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමා අත්අඩංගුවට ගත්තේ දේශපාලන බලපෑම් මත බව ජගත් පී විජේවීර මහතා කොමිසමට පැමිණිලි කර තිබුණා. සඳහන් කරේ හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කුමන හෝ නඩුවකට සම්බන්ධ කර බන්දරාගාරගත කිරීමේ උත්සාහයක්ද තිබූ බවයි. ඒ බව සනාථ කිරීමට රාජිත සේනාරත්න සහ හේෂා විතාන යන මහත්වරුන් රාජපක්ෂ වරුන් සම්බන්ධයෙන් සිදු කළ වෛරී ප්‍රකාශ ඇතුළත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා කිහිපයක්ද සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළා. එම කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව රාජිත සේනාරත්න සහ හේෂා විතානයන මහත්වරුන් වගඋත්තර කරුවන් ලෙස නම් කරන බවයි. බැතර හිටපු අමාත්‍ය තලතාතු කොරළ මහත්මිය සහ අනිවාර්ය නිවාඩු ජවා සිටින පූජිත් ජයසුන්දර මහතා දේශපාලන පරිගණන පිළිබඳ සුවා බලන ජනාධිපති කොමිසම හමුවේ අද පිණි සිටියා. ඒ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එමිල් රන්ජන් ළමහේව මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අනුවයි 2012 වසරේ නොවැම්බර් මාස 9 වෙනිදා බැලිකඩ බන්ධනාගාරය තුල ඇති වූ කලහකාරී සිදුවීමක් අතරතුර රැඳවුබන් 27 දෙනෙකු මිය ආමේ සිද්ධියට අදාළව තමා අත්අඩංගුවට ගැනීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට ඔහු පැමිණිලි කර තිබුණා. රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාද ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා. මිග්යානා ගනුදෙනු පිළිබඳ Sunday Times පුවත්පතේ වාර්තාවක් මත තමාගේ බැංකු කිනුම් අත්හිටුවීම අත්අඩංගුවට ගැනීමට වරින්තු නිකුත් කිරීම ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීම එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පිටුවහ කිරීම දේශපාලන පරිගැණීමේ අරමුණින් පසුගිය රජයේ සිදු කළ බව ඉමහතා මිහිදී කියා සිටියා. මෙතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානියා බේසේකර පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක හා සැරේන් මෙන්ඩිස් යන අයට ලබන 10වනදා කොමිසම හමුවේ පිණි සිටින ලෙසට සිතාසේ නිකුත් කෙරුණා. ඒ කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අනුවයි. මාධ්‍යවේදී ප්‍රගීත් තෙක්නලිගුඩ මහතා පැහැරගෙන ගොස් සතුරුදන් කිරීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිදු කරන ලෙසට පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමාට බලපෑම් කළ බව ප්‍රබෝධ සිරිවර්ධන මහතා ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයට නායකත්වයේ දීමේ අභියෝගයේ බාර ගැනීමට හැකි බවට පක්ෂ නායකත්වයට සහ පක්ෂ ජ්‍යෙෂ්ඨින් වෙත දැනුම් දුන් බව කරුචය සූරිය මහතා පවසනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිලි විරාජකාරිය වසම් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් Taman කිසිවක් නොදන්නා බවයි. නිවේදනයක් නිකුත් කරමින් කරු ජයසූරි මහතා සඳහන් කරන්නේ වර්තමානයේ ඇති ව්‍යාකූල තත්ත්වෙමින්ම බොහෝ පාර්ශ්වයන් කළ ඉල්ලීම සලකා බලා මෙම තීරණයකත් බවයි. මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටුවී සියලු යුතුකම් හා වගකීම් වෙනුවෙන් අභීතව හා අනභිභවනීය ලෙස කැපවන බවද ඒ මහතා අවධාරණය කරනවා. 1995 වසරේ සිටම මෙරට ශිෂ්ට සම්පන්න නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට තමා උපරිමින් කැප වූ බවද කරු ජයසූරිය මහතා නිවේදනයේ සඳහන් කර තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ශූන්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා වන අවසන් අවස්ථාවට එළඹ ඇති බව බොහෝ පාර්ශ්ව පෙන්වා දුන් බවයි ඒ මහතා කියා සිටින්නේ. කාලීන ප්‍රතිසංස්කරණ සිදුකොට නව මුහුණුවරකින් යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් මගින් එක්සත් ජාතික පක්ෂයට ප්‍රතාපවත්ව යළි නැගී සිටිය හැකි බවට තමන් විශ්වාස කරන බවද කරු ජයසූරිය මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යසම් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි. කරු ජයසූරි මහතා යොමු කළ ලිපිය සිරිකුත පක්ෂ මූලස්ථානයට ලැබුණේද යන්න තමන් නොදන්නා බවද අකිල විරාජ් කාර්යසම් මහතා ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා නොහැකි බවයි ඒ මහතා කියා සිටියේ. කරු ජයසූරි මහතාගේ මෙම තීරණය සම්බන්ධයෙන් මාධ්‍යම කීපයකදී අදහස් පළ වුණා. समहार कथा समहार
මමනම් දන්නේ නැහැ කරෝ ජයසූරිය මහතා නායකය කියලා ඒක මාධ්‍යක මාධ්‍යවල පළ වෙලා තිබුණා. ඉතින් එහෙම එකතු වෙලා තියෙනවා නම් අපි අනාගතේ බලමු කොහොමද අපි සාකච්ඡාවක් ආරම්භ කරන්න කියලා. ඔය වගේ කී දෙනෙකුට බාර දුන්නද රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්වයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ අපේ නායකයන් අතර ප්‍රශ්න හදලා ඒ ප්‍රශ්නෙට කමිටුපත් කරගන්නව හැරෙන්න කාරණයක් නැහැ. මම හිතනවා කරෝ ජයසූරිය මහත්තයාත් දැන් විශ්‍රාම ශ්‍රේණියෙන් ඉන්න ඕනි කාලයක් එතුමාගෙන් අපි ඉල්ලීමක් කරන්නේ බුද්ධ මතෙක් හැටියට පක්ෂට ආදර කරන නායකයෙක් හැටියට එතුමාට යම් යෝජනාවක් නිර්මාණය වෙලා තිබෙනවා නම් එතුමා ඒක ලබා ගත්තත් එතුමා හැරෙන තැපැලෙන් ඒක නැවත බාර දිය යුත්තේ වෙන කාටවත් නෙමෙයි සජිත් ප්‍රේමදාස නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරා එතුමා පක්ෂයෙන් නායකත්වයෙන් ඉවත් වෙනවා ඒ සඳහා සුදුසු නායකයෙක් තෝරගන්න කියලා එතුමා හෙට දවසේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නැවත කැඳවලා තියෙනවා මේ තත්ත්වය පිළිබඳව සමාලෝචනය කරන්න මේ මට එහෙම පුද්ගලයෙක් ගැන කියන්න අමාරුයි මොකද දැනුම සහ ඥානෙ බුද්ධිය අතින් ජාත්‍යන්තර පිළිගැනීම අතින් රට හදන්න පුළුවන් කියන කාරණාව අතින් ඉහෙළෙම ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නමුත් ඉතින් රටේ ප්‍රශ්නයක් තියෙනවා රටේ මිනිසුන්ගේ මිනිසු හිතන පතන විදිය කවුද ගේන්න යන්නේ නායකයා මේ ගේන්න යන නායකයා තමයි එක්සත් ජාතිපක්ෂ විනාශ කරමින් එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීවරු 18 දෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගාවට එකතු කරන කීප කෙනා. එතනින් කරුව ජයසූරිය හිටපු කතානායකතුමා තමයි එක්සත් ජාතිපක්ෂයට තද්ද වශයෙන් ඉදා පහර ගැයුවේ. ඉදා වැටුනේ එක්සත් ජාතිපක්ෂේ. ඒ නායකත්වය තමයි අද මේ ගේන්නේ. අපි දන්නවා කරුව ජයසූරිය මැතිතුමා හොඳ වෞද්‍යෙක්. හැබැයි නායකත්වයට දැන් ගැලපෙන්නේ නෑ යා. කොට්නෑගල නගරාධිපති අත්දැංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ තහනම් නියෝගය නිකුත් කරනවාද නැත් යන්න තීන්දුව ප්‍රකාශ කිරීම අභියෝජන අධිකරණයේ හෙට දිනට කල් තැබුවා. කුරුණෑගල බුවනෙක ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ ඇති වරින්තු ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරුතානම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නිමිතිව තිබුණා. එහෙත් අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වීම නිසා ඒ ප්‍රකාශ කිරීම හිට පෙරවරු 9ට සිදු කරන බවයි. පෙත්සම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරින්තු ක්‍රියාත්මක නොකරන ලෙස අභ්‍යචනාධිකරණයේ නිකුත් කළ නියෝගයේ හෙට දින දක්වා බලපෑත්වෙන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළා. කුරුණෑගල නගරාධිපති ඇතුළු පිලිස අභ්‍යචනාධිකරණයේ හමුවේ කියා සිටියේ මෙම කුණ්ඩගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා පනත යටතේ ගැසට් කරන මෙති බවයි. යනුව නීතිපතිවරයාගේ උපදෙස් මත තමන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය දෝෂ සහිත බවයි ඔවුන් කියා සිටියේ. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිටියන මහතුරුන් ඉදිරිපත් කර ඇති අභියාචනා අභියාචන අධිකරණයේ හමුවේ අද යළි විභාගයට ගත්තා. සිල්වෙති නඩුව සම්බන්ධයෙන් සිරනඩුවම් නියමීමෙන් පසුව අපමත බුදාහරි සිටින තමන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි එම අභියාචනා ගොනු කර තිබෙන්නේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළා. වැඩිදුර කරුණු දැක්වීම ලබන 27 වනදාට කල් තිබුණා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලේ වාචික දේශන ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අද යළි ඉදිරිපත් කෙරුණා. වැඩිදුර විමසීම හෙට දිනට කල් තිබුණා. 2018 වසරේ අගෝස්තු මාස 21 වනදා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අර්ලේගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා කියා සිටියේ මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිච්චවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවයි. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 18ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. මෙසේ සිරදඬුවම් නියම වුණේ 33 හැවිරිදි 2 රුපියෙකුටයි. 2013 වසරේ ග්‍රෑන්ඩ් පාස් කොස්ක සන්ධිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු සමග මෙම් පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබුණා. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා කරුණු සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩේවා මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කොළඹ නගරේ හා කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට ජනාධිපතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී සැලසුම් කර තිබුණා. එහෙත් පසුගිය රජයේ සමයේ එම සැලසුම් ක්‍රියාවට නැඟුණේ නැහැ. එසේ නතර වූ සංවර්ධනයේ යලි කොළඹට ගෙන ඒම වත්මන් රජේ අරමුණයි.
මේ සඳහා අවශ්‍ය කරුණු සුව බැලීමට රාජ්‍ය මාත්‍ය ආචාර්ය නාලක ගොඩහිව මහතා අද සංචාරයක නිරත වුණා. කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ පිළිසකර කටයුතුද අද ආරම්භ කෙරුණා. පසුගිය වසර 4 හමාර තුල මෙහි නඩත්තු කටයුතු සිදු නොවීම හේතුවෙන් වෙළඳසල් රැසක් වසා දැමීමට සිදු වූ බවයි එම වෙළඳසල් හිමියන් පැවසුවේ. කොළඹ මැණින් වෙළඳ පොළද රාජ්‍ය මාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. එය පැලිය ගොඩට රැගෙන යාම අරමුණයි. විශේෂයෙන් ජනාධිපතිතුමා පත්වී වසරක් පිරෙන නොවැම්බර් 17 වනදාට පෙර ඒ සිදු කරන බවයි එහිදී ප්‍රකාශ වුණේ. නැවත ආරම්භයත් එක්ක මේ සම්පූර්ණ වැඩපිළිවෙල මර්ධාන්න යන කම මේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. මේ සම්පූර්ණ මේ වටේ යන්න මාර්ගය තමයි මේ සැකසෙන්නේ. ඒත් මේ වටා වෙළඳ පොළවල් ගොඩනගෙනවා. ව්‍යාපාර කිරීමේ අවස්ථාව ලැබෙනවා. මම මෙතනදී තව දෙයක් කියන්න ඕන. මේ වැඩසටහන කරනකොට සමහර වෙළඳ පොළවල් ඉවත් කරන්න සිද්ධ වෙනවා. වෙන තැනකට ගෙනියන්න සිද්ධ වෙනවා. හැබැයි එහෙම කිරීමේදී මතක තබා ගන්න එක දෙයක්. අපි මොනම හේතුවක් නිසාවත් කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. මොකද ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති එතුමා කියන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කියලා. මේ හැම ව්‍යාපාරිකම මේ ජනතාවගේ කොටස්. එයාට අපි කිසිසේත්ම අසාධාරණයක් දෙන්නට ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන් සමග සාකච්ඡා කළා. ඔවුන්ට යහපතක් වෙන ආකාරයට පාරිභෝගිකයන්ට යහපතක් වෙන ආකාරයට මේ අපේ ලොකු සැලැස්ම ක්‍රියාත්මක කරන්න. එතුමා කොයිතරම් මනසකින් පීඩනයක් ගන්න ඇද්ද මේ වගේ දෙයක් එතුමා දැකලා තායිලන්තයේ වෙන හැටි බලලා දේශීය නිෂ්පාදනකරුවන්ට රුකුලක් දෙන්න හදපු එකක් මේක. මේ කොළඹට වේගවත් දියුණු වෙන නගරය කියලා හම්බුනේ. ඒකත් මුල් උන එක ප්‍රොජෙක්ට් එකක් තමයි මේ ෆ්ලෝටින් මාකට් එක. මම ඒක කියන්න හොඳටම දන්නවා. ඒක ඇසස් කරනකොට මට ආරංචි වුණා ෆ්ලෝටින් මාකට් එකත් ඒ ගණනය කිරීමට ගත්ත බවට. මේ අවුරුදු 4 හමාරේ මොනවද වුනේ? මේකේ සංකල්පය දිහා එක්කෙනෙක්වත් බැලුවද නැහැ. ඉංගිතියාගල දීවර ගම්මානයේ දැරියක පැහැරගෙන යාමට සම්බන්ධ පුද්ගලයා ලබන මාස 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අම්පාර වැඩබල මහේස්ත්‍රාත් අශෝක කුමාර මහතා නියෝග කළා. වයස අවුරුදු 4 හමාරක මෙම දැරිය මව සමග සිය නිවසේ නිදාගෙන සිටියේදී ඒ අලුයම පැහැරගෙන ගොස් තිබුණේ. දැරිය අම්පාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙන අතර එම පරීක්ෂණ වාර්තාව ඉදිරියේදී ලබා දීමට නියමිතයි. දැරිය බේරා ගැනීමට කටයුතු කළ සිවිල් ආරක්ෂක බලකායේ චාමීර දුෂ්මන්ත නම් නිලධාරියාට පොලිසියෙන් විශේෂ ඇගයීමක් සිදු කිරීමටද නියමිත බවයි අම්පාර කොට්ටාසයේ බාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා පැවසුවේ. දැරිය පැහැරගත් පුද්ගලයා කිලෝමීටර 2 හමාරක පමණ දුරක් දැරිය රැගෙන ගොස් තිබුණා. මව අවදි වී බලන විට දැරිය නොමැති බව දැනගෙන අසල්වැසියන් සමග එක්ව ඇසෙවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. ගිනියාගල පොලිසියට මේ පිළිබඳ දැනුම් දී ඇති අතර මෙම ප්‍රදේශය පිළිබඳ අවබෝධයක් ඇති අම්පාර සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ සිවිල් ආරක්ෂක භටයෙකුට සිද්ධිය පිළිබඳ සොයා බලන ලෙස ස්ථානාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. ඒ අනුව සිවිල් ආරක්ෂක භටයා පොලිස් ස්ථානයේ වෙත යන අතරතුරදී කුඩා දරුවෙකු හඬන හඬ ඇසී සැකකරු සහ දැරිය සිටින ස්ථානය සොයා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන සේනාංකයේ 25 වන සැමරුම් උත්සවය අද පැවැතුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන සේනාංකයේ දඹුල්ල ඉනාමල මූලස්ථානයේදී මෙම සැමරුම් උත්සවය පැවැතුණා. ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා යටතේ අතිරේක සේනාංකයක් ලෙස මෙය ක්‍රියාත්මකයි. මෙම සේනාංකයේ 15 වන අනඳන නිලධාරියා වූයේ වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතායි. 22 වන අනඳන නිලධාරියා ලෙස වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කළා. හමුදා උත්තමාචාර පිරිනැමීමෙන් පසුව සැමරුම් උත්සවය ආරම්භ කෙරුණා. 53 වන සේනාංකයේ ඉතිහාසයේ ඇතුළත් ග්‍රන්ථයක් ආරාධිතයන් වෙත පිළිගැන්වීමටද මෙහිදී කටයුතු කෙරුණා. මෙම උත්සවයෙන් අනතුරුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි තාමත් සන්තෝෂයෙන් ඕනේ අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ඒ වගේම කාර්යසාධක බලකාය එකතු වෙලා අපිට හැකියාව ලැබුණා දින 50ක් වැනි කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ සමාජය තුළින් කොයින් ඉවත් කිරීමට මේ වන විටත් ශ්‍රී ලංකා රජය විසින් විශාල මෙහෙයුමක යෙදෙනවා පිටරටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් රටට රැගෙන ඒමට අපේ රටේ මිනිස්සු අපි ගෙන්න ගන්න ඕන දැන්ටම 30,000කට සංඛ්‍යාව ලංකාවට ගෙනලා තියෙනවා විවිධ ඇජෙන්ඩාස් වල ඉන්න කට්ටිය කියන්න උත්සාහ කරනවා ලංකාවට ගෙන්නන්න නැහැ කියලා සෑම දිනකම අඩුම ගාන 250-300ක් ලංකාවට රැගෙන ලබනවා කියව යුතුයම කාරණේ තමයි අපි රටක් වශයෙන් රටේ මේ ආණ්ඩුව ශ්‍රී ලාංකිකයන් ගෙන්නන එක නවත්තලා නැහැ නවත්තන්න බලාපොරොත්තුකුත් නැහැ එක සුළු අරදීමකින් සමාජ ගත වීමේ හැකියාව කොනලාවක් තියෙන්න පුළුවන් සෑම විටම මේ කොවිඩ් සමාජිකයේ තමුන් ඉදිරියේ සිටින්න පුළුවන් කියලා හිතලා ආරක්ෂා සාධිතව ජීවත් වෙන්න
කොරෝනා රෝගීන් 2811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට රෝහල් ගත ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 136 දෙනෙකු පමණයි. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2959ක්. कोरोना बवट सेक सहित पनसट दिन वैद्य अधीक्षण अटते प्रतिकार लबणवा इये दिने दी कोरोना आसादने वु वन हाय दिन हनुनागत अतर ओन मलेसिया एक्सतराबी एमी राज्य सह केन्या सिट पेमिनी पुद्गले विदेश गत श्रीलंकिकीन दिवेनट गेन्वा के निमे वेडपिली विलद अकंडव क्रियात्मक बहरेन सिट श्रीलंकिकी निकसियासु दिनकु इये रात्रि दिवेनट पेमिनिया त्रिविध हमुदाव मगिन पवत्वागिन निरोधायन मध्यस्थान तुलीन मेवन विट पुद्गलिन दहस पांसिय हातली सेक दिनकु निरोधायन कटेतु अवसान कर निवेस बलापिटत्व गोस्ती बेनवा मे अतर राजगिरी आयुर्वेद निरोधायन मध्यस्थाने निरोधायनवु पनसातर दिनकु निरोधायन कटेतु अवसान कर अद निवेस बलापिटत्व गिया विदेश रटवाल की हिपेकिन पेमिनी मेम पिरिस पिटत्व यान अवस्थावे मेजर जनरल वसंत मादुल महताद पेमिन ओंट सुब पेतुवा कोरोना वायरसीन पीडावटपत अनुराधपुर डिस्ट्रिक्ट के जनता वट ऑस्ट्रेलिया राज्य सहाय मत अत्यावश्य आहार एतुल उपकरण लबादीम अद सिदु केरुना पुद्गले नटसे दिनकु वेनुवेन मेम परित्याग सिदु केरुने अनुराधपुर डिस्ट्रिक्ट लेकम कार्यालय दे अनुराधपुर डिस्ट्रिक्ट लेकम आरएम वंडीनायक ऑस्ट्रेलिया महाकुमसारिस डेविड हेलियन महतुरु नतुल पिरिसक मेम अवस्थावट एकवुना दकुन कोरियाव मुहुन आवरण पेलदीम नवतवराक अनिवार्य करतिबिनवा ए सोल नगरेन हातवत प्रदेश के पेकिन नव आसादित पुकुरु वार्तावे मत समगाय जनता गवसन सैम स्थानीय मुहुन आवरण पेलदीम अनिवार्य बवाय बलदहरीन संधान कराने इमेन्म निरोधायन नीति दडिकिरीमट बलदहरीन पीवर गिनतिबिनवा गतवू पै विसी हतरट पमणक इराटीन वारतावू आसादितीन संख्याव दिसिय हेट हयाक कोविड 19 हेवत नव्य कोरोना वायरसिय मेवन विट लोपुरा देकोटी 36 लक्ष दोलस दहस हत्सिय तीस एक दिनकुट आसादनीय वी तिबिनवा सुवेला बायती रोगींगे संख्याव एक कोटी 61 लक्ष तुन दहस हारसिय 78 वायरसिय आसादनीय हेतुविन मरण 8 लक्ष दोलस दहस 987 हताक वारता वनवा रटवल सह स्वयं पालन प्रदेश 213 क वायरसिय व्याप्त वी अति बवाई लोक सौख्य संविधानय पवसान्ने वैरस आसादितीन हट रुदिर प्लास्मा प्रतिकार सिदुकिरीमट अमेरिकावे आहार सह औषध मंडलिय अवसर लबादीति बिनवा सुववु आसादितेकुगेन लबागन्ना प्रतिदेह वैरस आसादितेकुगे सिरुरे तैनपत किरीमाई मेहिदी सिदुवान्ने एमगिन आसादित्य असुवे लबीमे वेगिय वैडिवनवा मेवन विट अमेरिकाव तुल आसादितीन लक्ष हतकट पमन रुदिर प्लास्मा प्रतिकार क्रमय सिदुकर ऐति अतर एमगिन मरण अनुपाते सियट 35किन पमन पहल बैस ऐति बवाई जनाधिपति डोनाल्ड ट्रंप पवसान्ने गतवू पै विसी हतरट वैडिम आसादितीन संख्यावाक वारता वी अत्ते इंदियावेन एम आसादितीन संख्याव 61749 ए समगम एरट समस्त आसादितीन संख्याव 131 इक्मवा गिया ए हेतुवेन इंदियाव तुल आसादित भावय परीक्षा किरीम वेगवत् कर ऐति बवाई सौख्यांश निवेदनय करन्ने सति हतकट पशु ऑस्ट्रेलियावे विक्टोरिया प्रांतेन दैनिक वार्तावन आसादितीन संख्याव पहत बेसति बिनवा गतवू पै विसी हतरट एम प्रांतेन हमवू आसादितीन संख्याव 116 केसे वत इये दिनेदी ऑस्ट्रेलियाव तुल मरण पहलवाक सिदुवति बिनवा ऑस्ट्रेलियाव तुल मेवन विट देवन वटे वायरस व्याप्तियाक सिदुवन अतर विक्टोरिया प्रांते तुल क्रियात्मक हादिसि तत्वे मास 12किन दीर्घ किरीमटाई बलदहरीन पियवर गिन ऐत्ते नवसीलांते ओक्लैंड नगरे नवतवरक वसादमीमट अग्रमात्य जसिंडा आर्डन पियवर गिन तिबेनवा ए दिन 102कट पसु यली मेम मास मूल भागेदी नव आसादित पोकुराक वारतावीमत समगाय ए हेतुवेन पोदु प्रवाहन सेवा तुल गमन करन सीलु देना मुहुनु आवरण पेलदीम अनिवार्य बवाय अग्रमात्यवरिय संधान करन्ने जपाने टोक्यो नुवरिन वारतावन आसादितेन संख्याव अखंडव तुन्वन दिनटत 200 इक्मवा गिया टोक्यो नगरीन आसादितीन 243ක් හමුවු අතර ඊයේ දිනේට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව 1014ක් ගත වූ පැය 24ට කොරෝනා මරණ 7ක් සිදු ඇති බව සෞඛ්‍යංශ සඳහන් කරනවා මේ අතර ලෝකයේ දහවන ශූර හුසෙයින් බෝල්ට් හට කොරෝනා රෝගයේ වැළඳී ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා සාතින උපායනී ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගෙන යනවා ඔබට සුබ රාත්‍රියක් I don't want to